සුන්දර ඉරිදාවක් උදා වෙලා ජීවිතේ හරිම සුන්දරයි මේ එළඹෙන හැම තප්පරයක්ම හැම දවසක්ම බොහොම සතුටින් ගත කරන්න මේ ලැබෙන දිනය දවස මොහොත තප්පරය අපිට කොහොමද අපි මහාර්ග කරගන්නේ අපිට වටිනා දවසක් බවට පත් කරගන්නේ කියන කතාව අපිට මේ කතා බහේදී හම් වෙවි අපිත් එක්ක අද එකතු වෙනවා මාර්ග මාර්ග ආදුනික නෑ නමුත් ඉරිදට අලුත් ආයුෂ බොහෝ වේවා ආයුෂ බොහෝ වන් කියලා ප්‍රාර්ථනා කරනවා අසංක ඔබටත් ඒ වගේම ප්‍රේක්ෂක ඔබටත් ඉතින් ඔන්න එහෙනම් අද දවසේදී සුන්දර ඉරිදා දවස ආරම්භ කරන්නයි සූදානම් වෙලා ඉන්නේ ඉරිදා කියන්නේ බොහොම සුවිශේෂී දවසක් අද දවස තවත් විශේෂ වෙලා තියෙනවා මේ කාලගුණෙත් එක්කම මේ අවුරුදු ගාණක් ගිහිල්ලත් දශක ගාණක් ආපස්සට හැරිලා බලද්දී මාර්ග ඔබ හිතනවද ලංකාවේ සුපිරිතරු කවුරු කියලා හිතන්නේ මේ ගායන ලෝකේ වසර 33ක් ගියත් තවමත් අපිට එක් සුපිරිතරුවක් එනවා නොමියන අපරාජිත මිනිසා කවුද කියලා ඇහුවොත් අපි හැමෝටම විවාදයක් නැතුව කියන්න පුළුවන් එක් පුද්ගලෙක් ඉන්නවා ඒ තමයි හදවත රත්තරන් ජෝතිපාල ඔහු ජූලි මාසයේ 7 වෙනිදා 1987 අපෙන් සමුගත්තත් ඔහු හැමදාම අපේ හදවත් තුල ජීවත් වෙනවා එච්.ආර්. ජෝතිපාල 33 වසරක ඒ නොමියන මතකය අපින් සදහට මෑත් වෙලා ගියත් අපි ඔහු පිළිබඳව සිහි කරන්නයි සූදානම් වෙන්නේ. ඒ වෙනුවෙන් අපිත් එක්ක අත්වල බැඳ ගන්නවා මහාර්ග විශේෂයෙන්ම ඔහු මේ ලංකාවේ කලා ලෝකෙට හඳුන්වා දුන්නු ගීපද රචකී. හැමදාම එච්.ආර්. ජෝතිපාලයන්න්ගේ මේ අනුස්මරණ දිනයේදී හරියටම රාත්‍රී 12 වෙනකොට අමතක වෙන්නේ බොරැල්ල සුසාන භූමියට ගිහිල්ලා වුණෙන් ඉටිපන්දමක් පත්තු කරන්න. ඒක මේ අවුරුද්දේ තේ විදිහටම කරා. ඒ තමයි මේ රටේ ඉන්න ප්‍රවීණ වත්පත් කලාවේදියෙක් මාධ්‍යවේදියෙක් ප්‍රවීණ ගීපද රචකී ආනන්ද පద్මසිරි මහත්මයා ආයුෂ බොහෝ වේවා කියලා පිළිගන්නවා ආනන්ද. ආයිබෝ. ඒ වගේම තවත් සුවිශේෂ කෙනෙක් ඉන්නේ තමයි එච්.ආර්. ජෝතිපාලගේ පවුලේ ඔහු වැඩිමලා. ඊට පස්සේ සුවිනීතා, ප්‍රේමලතා, අයිරාංගනී, ලලිතා සහ ජයතිස්ස. මේ කණ්ඩායම අතරේ ප්‍රේමලතා මහත්මියගේ ආදරණීය පුත්‍රයා ගායන ශිල්පී අමල් එදිරිමාන් මහත්මයා ඔහු පොලිස් අධිකාරීවරයෙක් ඒ වගේම හොඳ ලස්සන කටහඬක් තියෙන මේ මාමගේ තියෙන දේවල් දරුවන්ට එනවනේ ආයුෂ බොහෝ වේවා කියලා ඔබතුමාම පිළිගන්නවා ආයුෂ බොහෝ වේවා එතකොට අපේ ලංකාවේ අපිට හමු වෙන මෙත වසර ගණනාවකට පෙර හමු වෙනවා ප්‍රසංග වේදිකාවකදී මේ මේ විශේෂම රූපහණී නාලිකාවක සංවත්සර උත්සවයකදී දක්ෂ ලෙස ගී ගායන අත්වල් ගායනා කරපු ගායිකාවක් ඊට පස්සේ අපි ආයව දකින්න සිනමාවෙත් පතනියකදී හොරාව මේ වගේ ටෙලි නාට්‍ය ශාස්ත්‍රයේ බොහෝ තැන්වල දකින්න හොඳ හඬක් තියෙන ගායිකාව හල්පිට නිලූෂි හල්පිට ආයුෂ බොහෝ වේවා අපේ කීබෝඩ් වාදකයත් ඉන්නවා තිලින තුෂාර් ලංකාවේ බොහොම දක්ෂ කීබෝඩ් වාදකයෙක් ඉතින් අපි ආනන්දයි මේ කතාව පටන් ගන්නේ ඔබේ කතාව පටන් ගන්නේ නම් 72 වගේ ලිපියකට පිළිතුරු ලැබෙනවා ඔබ ලියනවා ජෝතිපාලයන්ට ඔබ හරිම ආදරය කරන කෙනෙක් සහ මේ මේ මුළු රටම දන්නා ආනන්ද පద్මසිරි කියන්නේ මේ කලගුණ හොඳට දන්න අමතක නොකර පස්සෙන් ගිහිල්ලා කලගුණ සලකන කෙනෙක් කියලා ජෝතිපාල මහත්මයාත් එක්ක තියෙන මේ වගේ ලේ සම්බන්ධයක්ද මන්දා දැන් ඔය 72 මේ ඔබ අහන ලියුම ඒක මම යවපු ලියුමකට ජෝතියගෙන් ලැබුණු පිළිතුරක් ඒ කියන්නේ ඒ කාලේ කොස්සත් පදිංචි වෙලා ඉන්න කාලේ ඊට පසු කාලයක එහා පැත්තේ නන්ද හෝල් එක ඔව් එහා පැත්තේ නන්ද හෝල් එක ඒක තිබුණේ පාර අයිනේ ගෙදර අයිනේ පෙට්‍රල් ෂෙඩ් එකට එහා පැත්තේ ඔව් ලී ලී මෝලගාව ඔව් එතකොට ඊට පසු කාලයක තමයි මම හම්බ වෙන්නේ මේ තව අවුරුදු 6ක් ගිහිල්ලා තමයි මම මගේ ලියපු ගීත වගේක් අරගෙන යනවා මේ ඔල්ඩ් එක්සයිස් පොතේ අර සින්දු 98ක් ලියලා නේ ඔව් මට අවශ්‍ය වෙලා තියෙන්නේ මගේ ප්‍රියතම ගායකයලව මගේ මුල්ම ගීතේ ගායනා කරවගන්න. ඉතින් මම ඒ අරමුණෙන් මේ ගීතත් අරගෙන නොරිස් කැනල් පාරේ ජෝතියගේ නැගණියගේ නිවස ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරි මහතා අයිරංග නිවර්ණකුලසූරි යුවළගේ නිවසට මම යනවා. ඈත් ගුවන්විදුලි ශිල්පිනියක්. ශිල්පිනියක්. ගුවන්විදුලි නාට්‍ය ශිල්පිනිය. නාට්‍ය ශිල්පිනිය. ඉන් පස්සේ තමයි මේ මම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ඒ ඒ ඒ පිවිසීම අමතක නොවන එකක් මේ මේ උසස් පෙළ එහෙම ඉවර වෙලා ආනන්ද විද්‍යාලයෙන් ඊට පස්සේ එච්.ආර්. ජෝතිපාල මහත්මයා බොහොම අපූරු අවස්ථාවක් ලබා දෙන ඔබේ පළමු ගීතය ලියන්න ඔව් දැන් ඊට පස්සේ නොරිස් කැනල්
पारे निवसिंग यानो ज्योति मालिका होते पदिन चीर इतेंदी मट देंगरा मे मगे गीत त्यागन्नो सरलगी आपु हम करण्ड गेला नमु सरलगी इन्ने ममे यानो है बे अर बड़ू ऐदली इवर वेला गिदे टे मल्ली अर पोता गेला वा ओकुम ओकुम दरगाह गिन इतेतकोट मे ඊට පස්සේ සර්ලගී එන්න කලින් ලෙනින් මොරායස් හම්බ වෙනවා ඉතින් වෙනින් කවුරුත් නෙවෙයි ලෙනින් මොරායස් ජනප්‍රිය සිනමාවේ නොම්බර 1 අධ්‍යක්ෂවරයා ඉතින් ඔහු ඒ වෙලාවේ නිර්මාණය කරමින් හිටපු යුගෙන් යුගයට කියන චිත්‍රපටයේ ජෝති ලතා ගායනා කරපු අපේ ආදරේ රසගීතිකා කියන ගීතේ TF ලතීෆ් මාස්ටර්ගේ සංගීත අධ්‍යක්ෂණයට රචනා ගන්න මට ඒ දින අවස්ථාවල වාදින ජෝති අයයි ලෙනින්. ඒ කියන්නේ පළවෙනි ගීතයම කෙලින්ම චිත්‍රපට ගීතයක්. දුම ආදරණීය එකක්. දැන් ඒ එහෙම අපිට අමතක නොවන හඬක් තියෙන ගායන ශිල්පියාගේ මාමා වෙද්දි මේ දරුවන්ට එනවනේ මාමාගේ ආභාෂය මාමාගේ ආදරය මේ සියල්ල එනවනේ. අමලයි ඔබ කොහොමද දකින්නේ ඔබේ ආදරණීය මාමාව ඒ කියන්නේ අදටත් ඒ නම කිව්වහම ඔබ කොහොමත් ගෞරවාන්විත රැකියාවක් කරන පුද්ගලෙක් ධර්මයේ ඇසරෙන ඉඳ ධර්මයේ ආරක්ෂා කරන හැබැයි මාමගේ නමට අදටත් මිනිස්සු වඳිනවා අනිවාර්යෙන්ම වසර 33ක් ගිහිල්ලත් අපි වසර පාසා එයාගේ සමරුම් දිනේ ජන්මදිනේ දවසට තියෙන උත්සවත් එක්ක දැක්කහම අපි දකිනවා ඒ එයාට තියෙන ඒ ගෞරවය ඒ මහජනතාවගේ මේ රටේ ඉතින් ඒක අපිටත් ඉතින් අභිමානයක් මගේ මාමා මගේ මවගේ වැඩිමහල් සොහොයුරා හැටියට අපි ඒක මේ බොහොම අහිංසකව ඒක භුක්ති විඳිනවා අපි. ඒ වගේම මේ අමල් මහත්මයාගේ මටත් තවත් සුවිශේෂ දෙයක් අහන්න තුන දැන්. අපි වසර 33ක් පුරාවට ගීත ගායනා කරන තුමාගේ මං හිතන්නේ අද දවස බොහොම සුවිශේෂී වෙලා තිනවා එතුමාගේ ගීත රසක් ගායනා කරන්න සූදානම් වෙලා ඉන්නේ අමල් මහත්මයා. ඉතින් කොහොමද මේ කටහඬ එක බද්ධ වෙලා එතුමාගේ ගීත ගායනා කරන්න ලැබෙන මේ අවස්ථාවන්? ඇත්තටම මේ उड़ा काल मामी मनसा वेन अभीट यागे लेवर मे गीत हेकिया आवा पास गीत गेवरमी थिंक मामगे गीत तम अभी गेव मुगद हेतु अभी अभी नेहूने गेदर गुणी मामगे गीत मुगद अम्म की वह मे माम तम गीत गायन करा काले दीम इत अलुम करे गुडाक माम गीत वेल थिंक पास विवेक काले अभी मे गायना के लिए मामा की गीत एक आली पास साल वाले इन्नो नहीं तो ज्योति ला आरती ना लामा इन्दे अहिमती ना इधर वैसे वैडी एम मामा के व्यू वेम पशु है हम वासरा पाता पासा हम अनुस्मारण वैटस्थान क्या बतूना ये हम वैटस्थान का परिवार से मामा हिटिया इतने इतने सीटे तमाई मटत गीत गायना करने अवस्था वाले बुने ये ගොල් සංස්ථාවේ සරල ගීත මේ පරීක්ෂණත් ගිහිලා එන් සමත් වුණා ඊට පස්සේ ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් පැවැත්වුව සරල ගීත පරීක්ෂණයක් ඒකෙන් සමත් වුණා ඉතින් ඒ සමග දැන් වසර 30කට ආසන්න කාලයක් මමත් ගීත ගායනා කරනවා ඒ කියන්නේ මේ කොස්සත්ත හන්දියේ තියෙන බචෝගේ ෂෝ එකේ ඉඳලා අර එල්ෆිඩ් ස්ටර්න් ටවර් හෝල් එකේ තියෙන ප්‍රධාන සමරුම් ෂෝ එක දක්වාම වෙයි වැඩේ ඉන්නෝ මේ විවෘත වේදිකාවේ නම් මම ගීත ගායනා කරලා නැහැ නමුත් හැම සමරුම් වැඩසටහනකම විශේෂයෙන්ම රූපවාහිනී මාධ්‍යවල මට අවස්ථාව ලබා දීලා තියෙනවා දැන් ඔබ අද මේ අවස්ථාව මට ලබා දුන්නා වගේ ඉතින් ඒකෙදි වසර ගණනාවක්ම ගීත ගායනා කරන්න අවස්ථාව ලැබුණා මේ වසර ගණනාවක් ගයපු ගීත අපිට තවමත් අලුත්ම ගීතයක් රසවිඳින ආදරෙන්න විඳින්න පුළුවන් ජෝතිපාල මහත්මයාගේ ඒ තරම් අපේ හදවතට දැනෙනවා අපි ඒ හින්දාමයි ඔහුට නමක් පටබඳින්නේ මේ හදවත රත්රන් ජෝති කියලා අපි එහෙමනම් අපේ මේ මේ තවත් ලස්සන හඬක් තියෙන කෙනෙකුත් ඉන්න ඒත් එක කතා කරන්න ඕනේ අපි අමලයාගේ හඬින් අහමු රසවත් ගීතයක් ඒ ගීතේ අහලා ඉවර වෙලා ආනන්දයි අපි ගීතේ පසුබිම් කතා කරමු सितेन्ने कौद उप कौरुंदो
මලක පිණි බිඳුවක් දෝ මදහස බෙල් මින්ති මාමත් කරන්නේ ඒ කල්පනාවෙන් මෙන් නැද නැසලන්නේ සඳ පායලා අහසේ ඔබ දෝවසන්තේ සැලලිහිනි ගී පිළිරැව් හඳ දෝදසන්තේ එදා සීගිරියේහි ඇඳුනු රුවක් දෝ රුවක් දෝ රුවක් දෝ කවුද ඔබ කවුරුන් දෝ මලක පිණි බිඳුවක් දෝ නිහඬ වීලා මන් දෝ පවසන්නේ මොනවාදෝ शांति चित्रपटे मे गीते रंगपावित ज्योति इतकोट मे गीते रचना कले प्रेम गीति दलिस संगीत अध्यक्ष ने कले पी एल ए सोमपाल इतकोट दे गीते जवनिका वे गिटार क्वयमी श्रियानी अमर सेन रुवक बलागन तम कौदोब कौरुंदो किल बहु गायनगर चित्रपटे अणु बेलव मेघ दुष्ट चरित्र तम तीन हुगकाले ජෝදේව ආනන්ද චිත්‍රපට ඒ වගේ ගොඩක ජෝතියට ලැබුණේ දුෂ්ට චරිත. ඒ දුෂ්ට චරිත රඟපානවට ඒ කාලේ හිටිය ජෝති රසිකාවියෝ හුඟක් අකමැති වුණා. හුඟක් පත්තරවල ඒ කාලේ ලියනවා මේ මට මතකයි දැන් ඔය මම මේ කවුගේ කොරෝනා අනිවාඩුවේදී පරණ පත්තර ඇවිස්සුවා. මට හුඟක් ඒවා දැක්ක මූණු පුතෙත් සමහරව දැම්මා. ඒ වෙලාවකත් හම්බුණා මේ රසිකාවියෝ ලියපු ලියුම් තියෙන සිත්සර සිනමා පත්තරේ मट मत एनट सोलमस इन एक हिटिया हेंदल उग्र ज्योति वादि अक्लतीनो मट मम्मी मेत दी हम नैवत मैं दम वो दुष्टचरित रंग प्रेमिंग अयंगल अन्वे आदरे रसिकाविका हिटिया दमारू तमंगे निवसोल्ट दागन दी ज्योति विला ज्योति महल ज्योति पाय ज्योति निवस प्रयोजन अरगेन अभी गीता रस मिलीन मे सुंदर दवस वेकर सुदान मसांग अभी सुदान मेल युग गीते कटयान සෝදානම් නා අපිත් සෝදානම් මේ පැත්තේ අපි සෝදානම් අහගෙන ඉන්නේ but
ලංවී සිටින කල්හි ලෝකෙම මාතුරුලේ හිත සුව දෙන රේ පිපුණු සුවඳ මලේ දෙයත ගනිමින් දෙපය තබමින් රඟමු සිත සුව දෙනරේ පිපුණු සුවඳ මලේ ඔබට ලංවී සිටින කල්හි ලෝකෙම මාතුරුලේ ලොවෙහි පායන හිරුවි මම එමිසියලු කලේ ඔබගේ ලොවෙහි පායන හිරුවි මම එමිසියලු කලේ සිත සුව දෙන රේ පිපුණු සුවඳ මලේ නියත විපය තබමින් රඟමු ආදරේ මේ සිත සුව දෙන රේ පිපුණු සුවඳ මලේ ඔබට ඇහුනද හමන සුළඟද අපටය විහිළු කළේ ප්‍රේම ගෙවුනලු උදය එනවලු අපට නෑ දැනුනේ සිත සුව දෙන රේ පිපුණු සුවඳ මලේ ගනිමින් දෙපය තබමින් රඟමු ආදරේ මේ සිත සුව දෙන රේ පිපුණු සුවඳ මලේ සුන්දර දවසකදී සුන්දර ගීත ඇහෙනකොට මధుර ගීත මේ විදිහට බෑනකොට අසනකොට අපිව වසර 33කට කලින් තියෙන ඒ ලස්සන අතීතයට තවමත් කැඳාගෙන යනවා දෙස්තවන් වෙසුවද දිනුවන් වෙසුවද ඔබේ හඬ ඔබේ රුව මට පෙනුනේ හිමිදිරි තලාවක සැලෙන නදින් ඔබ අමතන්නේ පායුග එස වෙනවා මා ඔබ වෙත එනවා ආව
හරිම මధుරයි තවමත් ඒ හඬ බොහොම ආසාවෙන් අපිට රසවිඳින්න පුළුවන් කීත ගොන්නක් තිලන කරලා තියෙනවා මම හිතන අසංග අපිට මේ වස්ත්‍ර ගණනාවක් මම හිතන ඔබටත් තියෙන පෞද්ගලික අත්දැකීම් බොහොමයක් මට තියෙන එකම පෞද්ගලික අත්දැකීම තමයි කකුලේ තුවාලයක් තියෙද්දි මලගැවල වලට යන්න හොඳ නැහැ කියද්දි මම තුවාලෙට බෙහෙත් දාගෙන එතන කොස්සත් හිටපු ඩීඑම් ඕ මහත්තයාගේ අම්මට එළියෙන් ඉන්න කියලා අවසන් ගෞරවය දක්වන්න ගියා එතුමන්ට ඒ තරමට අපි ආදරෙයි අපේ लोके गायन लोके वीर अबउट पत्ते इतकोट ये मतके मे 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 सीति सुखदीन कथावक्तन एक सुखदीन कथावग्दे दुखदीन कथावग्दे ना कथावाक्या वार्तावज्ञन की अंडक संबंधक मे सीत सुखदीन रे चित्रपटे नील रूप सिंह की दमक चित्रपटे अतुत् पीएलए सोमपाल संगीत अद्यक्ष ने गली सुजाता अत्नायक गायन शिल्पी सम गायना गली आनंद जयरत्न मालिनी पोनसे युवल तम रंगने दायक दिथन विशेषत्न सुरतली चित्रपटे एक दस नमसी पण सी ज्योतिया मे क्षेत्र आनंद जयरत्न पशु गायनकर सीरियम सार गीते गीत बहु काले पास आनंद जयरत्न विनविंग गायनक गीते तम मे मे सीत सूदन रे ඒ දැන් බලන්න දැන් 1956 ඉඳලා ඔව් මිය යනකන් ජෝතිය අවුරුදු 31ක් ක්ෂේත්‍රේ රැඳී හිටියා සිනමාවේ සිනමා මහාර්ග පසුවිම් ගායකයා ඔව් එතකොට එදා ඉඳලා අද අද තව අවුරුදු 33ක් ඇවිල්ලා මේ 64ක් අවුරුදු ගෙවුනට පස්සේ 2020 තිරගත කරන්න තියෙන සරත් දික්කුඹුරගේ ඔව් මරුකතර චිත්‍රපටයේ පසුවිම් ගායකයා එච්.ආර්. ජෝතිපාල දැන් බලන්නකෝ එතුමා මේ ශේස්ත්‍රයේ හිටපු කාලේට වැඩි කාලයක් ගත වෙලා තියෙන එතුමා සමු අරගෙන. ඔව්. නමුත් අදටත් ඒ ආදරය හැමමම තියෙනවා. මේක තමයි මැජික් එක. එතකොට අවුරුදු 64ක් සිනමාවේ ගී ගයලා තියෙනවා. ඒක තව ඉදිරියටත් යනවා. ඒ නිසා මේක අකණ්ඩ වார்த்தාවක් වෙනවා. කොයිතරම් බාධක තිබ්බද කියනවා නම් අමරණීය ජෝති පිළිබඳව කියවද්දී ඔහු ගේ ගාව තිබිච්ච කඩේ සින්දු අහන්න ගිහිල්ලා කඩේ මුදලාලි තරහ වෙලා ඉඳුල් වතුර එකකින් ගහනවා ඊට පස්සේ ඔහුගේ පියා ඔහුට අර රේඩියෝ එකක් ගෙනත් දෙනවා රේඩියෝ එකක් කියලා කියන්නේ ඒක අර රේඩියෝ එකක් ගෙනත් දෙනවා නෑ නෑ ජෝති යන්න ඕනේ එක එක තැන්වල සින්දු අහන්න ගෙදර ඉඳන් අහන්න කියලා ඊට පස්සේ ඒ හඬ ගුවන් විදුලිය ඇහෙනකොට අර මුදලාලිට මොනව හිතෙන්නේ නැද්ද මේවා තමයි මේ මේ ප්‍රධාන අපිට කතා කරන්න පුළුවන් චරිත අපි ලෝකේ විවිධ චරිත ගැන කතා කරනවා ආනන්දයි හැබැයි මේ චරිත බොහොම පුංචියට මතුවලා ජීවිතේ ජය ගන්න දුක දිනා ජයගත් මිනිස්සු හරියට ඒක මෙහෙම දැන් ජෝති කියන නමම ගන්නකො ජෝති කියන්නේ ආලෝකය පාල කියන්නේ පාලකයා නැත්තම් පාලනය කරන්න එතකොට ජෝතිපාල කියන්නේ ආලෝක පාලකයා මම ආනන්දය කියන්නේ මමගේ අවමගුල වෙලාවේදී මම මට අවුරුදු 19 මේ වෙලාවේ අමරදේව මහත්මයා මේ සහභාගී වෙලා හිටියේ අවමගුල උත්සවයට ඒ වෙලාවේදී ඒ අවමංගල සභාව මෙහෙවි අපේ මේ ප්‍රමුඛ දල්විස් මහත්මයා ප්‍රවීණ මේ නිවේදක අමරදේව මහත්මයාටත් මම ගැන කතා කරන්න අවස්ථාවක් දුන්නා ඒ වෙලාවේ මට හොඳට මතකයි අමරදේව මහත්මයා කිව්වේ ජෝතිපාල එයා ආලෝකේ ඉතාම හොඳින් පාලනය කළා කියලා. මේ නම යෙදීම ගැන දෙමෝපියන්ට ස්තුතිවන්ත වෙනවා කියලා අමරදේව මාස්ටර් කිව්වා. හොඳයි අපි ඊළඟට තෝරගන්න හදන ගීතය මොකක්ද? සරසන්දේ ගීතේ මම බොහොමත් ආසාවෙන්ම ගායනා කරන ගීතයක්. මොකද ඒ ගීතේට තමයි මම හිතන්නේ ආනන්ද වැඩිපුර දන්න ඔය ගැන 1983 දී මේ සරසවි සම්මානයේ හොඳම ගායකයා හම්බුනේ මිහිඳුම් සිහින කියන චිත්‍රපටයේ සරත් දසනායක මහත්මයාගේ අපේ සංගීතඥ සරත් දසනායක මහත්මයා ඔහු තමයි මම හිතන්නේ මාමගේ ගීත මෙච්චරටම අපේ එයාගේ රසිකයන්ට මේ රටේ මිනිසුන්ට ලංකරේ කියලා කිව්වොත් නොවැරදි ඉතින් ඒ අතරෙනුත් ලස්සනම ගීතය තමයි ඒකට ඒක නිසා තමයි ජනප්‍රියම හොඳම ගීතය හැටියට සරත් සම්මානය ලැබුණේ 83 වෙනි ලිව්වේ පුරත්න ආරේවංශ මහත්මයා පුදුමාකාර ලස්සන අතීතයක්
මට තව කතා ගොඩක් තියෙනවා අහන්න මට තියෙනවා ලොකු කතාවක් අහන්න ගීතයක් අහනවද මේ කතාව අහන්න ඔය කතාව අහන්න ඔය කතාව අහන්න හරි මට මේ ආනන්ද මහත්මයාත් එක්ක ඒ කතාව තියෙන්නේ ඔබතුමා කියනවා මේ බොහොම කැමති වචනයක් තමයි ජෝතිපාල මහත්මයා ගායනා කරන්න කියන්න කැමති වචන තමයි මණිකේ කියන කතාව මණිකේ කියන වචනේ මොකද්ද මේ කතාව ඔව් ගීත කීපයකටම මණිකේ කියලා යොදාගත්ත ජෝතියගේ වොමනාවට ලියවගත්ත ගීත තියෙන ධර්මශ්‍රී ගමගේ මහත්මයාට එන්නේ කියලා මොකෝ මණිකේ කිව්වේ මේ දෙක මඩන්නේ ඉස්සුම්ලිගේ ඒ පන්තිල සාමාන්‍යයෙන් ජෝතියගේ එහෙම මේ සිරිතක් තිබුණා මේ හිතවත් අයට ඒ නමින් ආමන්ත්‍රණය කිරීම. ඉතින් ඒ තුල තමයි එහු මේ නම දාලා ගීත රචකයන්ට කියලා ලියාගත්තේ. දැන් අද කාලෙත් ඒ වගේ කෙනෙක් ඉන්නවා. කසුන් කල්ලා. කසුන් කතා කරන්නේත් එහෙම හිතවත් අයට මැණිකේ. වඩාත් හිතවත් අයට. එහෙනම් මැණිකේ අපි සින්දුවක් අහමුද? හරි අපි සුදු වෙනනම් ලස්සන ගීතයක් රස විඳින්න නැවත වතාවක්. Assuming.
andure susume velila hari eting ho vidiyata lassana geetha gayana karanawa api ahagane innawa obath nivase sita me geetha rasa vindinama athi kiyala api vishwasa karana men api kaanta parishayath ekata tiyak katha karana adui wage asanna katha karanne eken sathai mama katha karanne man ekama katha nokara nirushi man kemathi katha karanna obath ekak me obe mawa chitrapati niliya විතරක් නෙමෙයි අපි කතා කළ යුතු ඔබගේ මම ජෝතිපාල මහත්මයා සමගින් ගීතයක් කියන්නට සූදානම්ින් හිටියා මම කැමති ඒක අහන්න පුළුවන් මගේ මව ඒ කාලේ ඉඳලා විජේ කුමාර්තුංග මහත්මයාත් එක්ක පසමිතුන චිත්‍රපටියේ නංගි චරිතය රඟපාලා ඒත් සිනමාවට ආවට මේ හදිස්සිය විවාහය සිද්ධ වෙච්ච නිසා ඉතින් මං හම් වෙච්ච නිසා ඔබ තමයි බාධා කරලා තියන්නේ අර ලස්සන නිලියක් ගැන නේද ගමන එයාගේ ගමන බාධා වුණා එත් පසු කාලිනව එයා තින්නේ කරලා තියෙනවා මම ජෝතිපාල මහත්තයත් එක්ක කැසට් එකක් කරනවා මොකද එයාට හොඳට ගීත ගායනා කරන්න පුළුවන් ඒක දුවගේ සින්දු හදි තේරෙනවා ඔව් ඒක හිතලා ඔක්කොම කරලා ලෑස්තිලා රට ගිහිල්ලා ඇවිල්ලා කරන්නම් කියලා කතා කරලා ජෝතියට ගිහිල්ලා කතා කරලා ඔක්කොම කරලා හා කියලා කියලා ඉවරලා කතා කරලා ගිහිල්ලා එනකොට එතුමා නැ ඉතින් අම්මා හරියට දුක් වුණා අත්‍තරම මේ එයා හරිම ආදරේ අපේ ගෙදර ඇහෙන්නම ජෝතිපාල මහත්තයාගේ සින්දු තමයි මම පොඩි කාලේ ඉඳලා සින්දු පටන් ගත්තේ මම පොඩි කාලේ ඉඳලා මුලින්ම අම්මමට කියලා දුන්නා සුජාත අත්තනායක මහත්මියගේ සින්දුව අර අම්මට කියන්නේ දුන්නු කෙයියා මලක් වගේ ගීතේ ඊට පස්සේ ඉඳලා ජෝතිපාල මහත්මයාගේ සින්දු ඇන්ජලින්ගේ මහත්මියගේ සින්දු ඔය ලතා වල්පල මහත්මියගේ ඔය සින්දු තමයි අපි පොඩි කාලේ ඉඳලා විමුණුවේ ඒ දුන්නු දුන්නු කෙයියා මලක් දැනුත් පොඩි ළමයි කියනවත් ඇති දන්නේ නැති ළමයි නුත් ඇති පොඩ්ඩක් කියන්නකො මයික් එක අරගෙන दुनु किया मलंगे दुरट पेने बट किया मलंगे सुंद क्लास गीत गायना हेमदाम अम्म मट गीत जीवित वेलट मे कला संबंध लेवलट संबंध අනන්දයි දැන් සරා සඳේ ගීත ගැනත් මම හිතන්නේ අමල් කිව්වා කුලරත්න රියන්ස් රචනා කළේ සරත් දසනායක සංගීතවත් කළේ මේ ගීතේ මෙහෙම 83 සරසවි සම්මාන වලේ හොඳම ගායක හැටියට සම්මාන ලැබුවේ ඊට පස්සේ 85 86 දී ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටයේ පාළු සුසන්නේ ගීතේට හොඳම ගායකයා වුණා මේක ළඟදී එක්තරා තැනක සඳහන් වුණා මම දැක්ක හොඳම ගායකයා හැටියට සම්මාන දිනුවේ නැහැ කියලා. එතෙක් කාලයක් එක දිගට ජනප්‍රිය සම්මාන එහු දිනුවා. ඊට පස්සේ මේ සම්මාන දෙක හොඳම ගායකයා හැටියට ලැබුවා. ඒක එම වැඩසටහනදී අමතක කරලා තිබුණා ජනප්‍රිය සම්මානේ විතරයි දිනුවේ කියලා කිව්වා. ඒ වරද නිවැරදි කරන්න මේ අවස්ථාව කරගන්න. හරිය වටිනා ඒ වගේ දේවල්. දැන් ඔව් අසංක මේ අනදේකෝගේ මේ ජනප්‍රිය සම්මාන නම් මම දැකලා තියෙනවා. පුංචම්මගේ අයරංගනේ පුංචම්මගේ ගෙදර මේ උඩතට්ටුවේ මේස උඩ ගණනාවක් තියෙනවා. කියන්නේ දීපශිකා සම්මානේ එයාදි වශයෙන් මට මතකේ. දීපශිකා ස්වර්ණ සංක සම්මාන එක එක්කෙනාට ආවම ගෙනියන්න දෙනවා. දැන් ඒ තියෙන්නේ දැන් අයරක්කලයි ගෙදර තියෙන්නේ යම් කොටසක්. ඉතුරු වෙච්ච ටික. ඔව් දැන් මාලියවත ප්ලැට් එකේ තිබුණ සම්මාන ගොඩ එක්තරා දවසක ජෝතිය මේ ඔක්කොම ඕන කෙනෙක් ගෙනියන්න කිව්වා. ඒ 90 එක එක්කෙනා ගෙනිච්චාදී. ඒ ගෙනිච්ච සම්මාන ඒ අයගේ ගෙවල් වල ඇති. දැන් කොටසක් තමයි මෙහි තියෙන නොරිස් කැනල් ගෙදර හොඳම ගායක සම්මාන දෙක කොහෙ තියෙනවද කියන්න මම දන්නේ නෑ. ඒ දෙක තිබුණාද? මට කියන්න බෑ. ඒ කියන්නේ එක එක සමාරු ගෙනිච්චා දැන් දින 100 සම්මාන නම් 100 ගානක් තිබුණා. දින 100. ඔව්. මේ දැන් ආනන්ද අයියේ 150 වෙනි ජෝති රාත්‍රිය
හරි අපූරු සිදුවීමක් සිද්ධ වෙනවා මොකද 3:30 ෂෝ එක පටන් ගන්නෙ ඒ වුණාට ටවර් එකේ 3:30 පටන් ගන්නකොට ඔහු වෙන්නේ 3:20ට හැබැයි හරියට වෙලාවට වැඩේ පටන් ගන්න ඕන වෙනවා ඒක ටිකක් අමතක නොවන කතාවක් මොකද ජෝතිපාල නිසා ජෝතිපාල මහත්මයා නිසා දෙවරක් හැරිලා ගියා නම් ඒ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා එක් සිද්ධිය කියන්නේ ඒ සිද්ධිය දැන් ඒ ජෝතිරාත්‍රි ප්‍රසංගයේ සංවිධායක ආරාධනා කරලා තිබුණ පහන දල්වන්න ඔව් සිනමා අපේ ෆ්‍රැන්සිස් වන්නියාරච්චි මහත්මයා නේද ෆ්‍රැන්සිස් වන්නියාරච්චි මහත්මයා කලමනාකරු සංවිධායක කෙනෙක් ඉන්නෝනේ ඔව් කවුරු හරි සංවිධායක ආරාධනා කරලා තියෙනවා ඔව් එතකොට 3:30ට පටන් ගන්න දැන් ප්‍රධාන අමුත්ත නැහැ එම නිසා දැන් මේ හෝල් එක පිරිලා නමුත් ප්‍රධාන අමුත්ත නැති නිසා මේක පමා වෙනවා එතෙන්දි ජෝතිය අවසානයේදී කියලා තිබුණා මම ඇවිල්ලා ඉන්නෝ ඔඩියන්ස් එකේ ඉන්නෝ පෝචුන්ස් ඉන්නෝ ඔයා පත්තු කරන්න පහන කියලා අර සංවිධායකට කියනවා සංවිධායක කියනවා අපි පොඩ්ඩක් තව ඉමු ගාමිණී මහත්තයා එනකම් බලමු කියලා නමුත් ජෝතිය කියනවා නෑ පටන් ගන්න කියලා ෂෝ එක පටන් ගන්නවා පටන් ගත්තට පස්සේ මේ ටවර් එකේ සිරිතක් තමයි ටවර් එකේ මේ ආරක්ෂක නිලධාරීන් ඉන්නවනේ ගේට්ටුවේ අසංගි ඔව් මේ ආරක්ෂක නිලධාරීන් හැම අසංගි පටන් ගත්තට පස්සේ ඇවිල්ලා අර දොර අර දොරවල් අරගෙන ඇතුළ රින්ගලා අර තිරාස්සෙන් බලාගෙන ඉන්නවා ඒ හවුස්ෆුල් එතකොට අර ගේට්ටුව ළඟ ඒ නිලධාරීන් නෑ ටිකක් පරක් වෙලා ගාම්නිය එනවා වාහනේ එළවන් ඇවිල්ලා තියෙනවා ඇවිල්ලා බැලුවලු හෝන් ගහලා තුන් පාරක් විතර හෝන් කරලා තියෙනවා ඊට පස්සේ කවුරුත් මෙතන නැහනේ වාහනේ හරවගෙන ගිහිල්ලා තියෙනවා ඒක පසුව මේ පදික වේදිකාවේ හිටිය කෙනෙක්ගෙන් දැනගත්තේ ඔව් ඒ අනුව ඒ වෙලාවේ ඉතින් ඒ පළවෙනි වතාව ආපෝ හැරිලා ගියේ කියලා දෙවෙනි වතාව දෙවෙනි වතාව මාලිගාවත්තේ දේහේ තියෙන වෙලාවේ ජෝතියගේ රෝබි සිනමාහල පැත්තෙන් ගාමිණී ඇතුල් වෙන්න ආවා නමුත් ඇතුල් වෙන්න උට මේ අඩියක් ඇතුළට වාහනේ ගන්න බැරිලා දිනවා ඒ තරම් මේ මේ ජනකාය මේ වැලි කැට ගානේ පිරලා තිබුණේ කියන්නේ මේ දවස් තුනේ පොලිස් වාර්තානුව තියෙනවා 30 ලක්ෂයේ ඉක්මවල තියෙනවා මේ පොලිස් වාර්තා වුණගෙන උට අර බලාගන්න පුළුවන් පිටුසිතුවම් රූවාගේ කතාව හරියටම හරි එතකොට ඔහු ඒ දෙවෙනි වතාවේදී ගාමිණී හැරලා ගියා. හැරලා යන්නේ එතනදී. මිල්ටන් පෙරේරා මහත්මයාට ඔබ ලියලා දුන්නනේ පිටුසිතුවම් රූවාගේ කියලා. කාලය හුඟක් මදි. ආයි දවසක අපි තවත් දවසක කතා කරන්න සිද්ධ වෙනවා ආනන්දයි. මොකද මේ ලැබිච්ච කාලයත් එක්ක එක වෙලාවකදී කියනවා මේ ඔබ ලියපු ගීතයක් 81 නවයලියක් කියන එක මේ රටේ පිබිදෙන ගම්මුදාව සංකල්පයේ මෙවැනි දේවල් එක්ක රටේ පිබිදීම පිළිබඳව ලියපු ගීතය. ක්ලරන්ස් ජයවර්ධන යන්නේ මියුසික් කරන්න. හැබැයි මල් පිබිදෙන ගීතය ගැන ඔබටම කියනවා ක්ලරන්ස් ජයවර්ධනයන් මං හදපු මෙලඩිය නෙමෙයි කිව්වේ. මාර රහට කියලා තියෙනවනේ වගේ එකක් කියනවා. ඉතින් ඒ තමයි ජෝතිපාල මහරග. ජෝතිපාලයන් කියන්නේ කතා කරලා ඉවර කරන්න බැරි බෝ වටිනා රත්තරන් හදවතක් තිබිච්ච කෙනෙක්. ඒ නිසා ඔහු වෙනුවෙන් අපි මේ වැය කරපු කාලය ආයි දවසක අපි සූදානම් වෙලා ඉන්නවා වැය කරන්න අපේ ශ්‍රී ලාංකීය ගීත ලෝකයේ සුවිශේෂ කෙනෙක් ප්‍රවීණ ගීත රචකෙක් වත්පත් කලාවේදියෙක් මාධ්‍යවේදියෙක් ආනන්ද පද්මසිරි මහත්මයා ආදරේ ඔබ මාහට මරියසල් ගුණතිලක හද වේදනා රාජු බණ්ඩාර ලොවේ සමා ගීතය ඊළඟට ධම්මිසුගත් අනිකලාට හිතර දුකක් හිමිකලාට මම ඒ වගේ කෙනෙක් කියලා පහිතන්න හඳපළුවක් ආකාශයේ මහාචාර්ය සනත් නන්දසිරි එනවා යනවා මේ පාරේ සමන් පුෂ්පවර්ණ විජේ කුමාරතුංගයන්ගේ දේවදාරගස් අතරේ ඒ වගේම රන්සම්බන්ඩල ජෝඩුව වගේ ඒ ඔක්කොම ලියන්නේ ඔහු සීතල හිම රටේ යාළුවෝ අපි යාළුවෝ අතුල සමිතගේ විවාහය වෙලාවේ දහසක් මල් පිපිලා මේ වගේ තවත් සිය දහසක් ගීත ලියන්න ශක්තිය ධෛර්ය ලැබේවා ආශි බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරන ඔබ සාමාන්‍ය මාධ්‍ය වලට වෙන කෙනෙකුත් නෙමෙයි බොහොම සුති ඒ වගේම අපේ පොලිස් අධිකාරී ඉතාම ආදරණීය බොහොම කලාවට ආදරය කරන අමල් එදිරිමාල් මහත්මයා ආශි බොහෝ වේවා ඔබට බොහොම සුති මේ අවස්ථාවට සම්බන්ධ වුණාට අපේ කලා ශිල්පිනිය නිලුෂි හල්පිට ඔබටත් ඔබටත් සියතටත් සියලුම මෙතනින් සියලුම දිනාටත් ආශිර්වාද වේවා. ඒ වගේම අද දවසේදීත් සංගීතයෙන් අපිව රසවත් කරේ තිලන තුෂාර කීබෝඩ් වාදකයා. ඉතින් බොහොමත් ස්තුතියි අද දවසේ අපිත් සමග ඉන්නකට උනා. මම දන්නේ ඇයි කියලා මහර්ගට තිලනට ස්තුති කරන්න ඕනේ කියලා කිව්වා. විශේෂයෙන් ඉල්ලගෙන මම ස්තුති කරේ ඒක. අපි එහෙනම් ගීතයක් එක්කම අවසානයේ සටහන් කරමු. හැබැයි ඉවර නෑ. අපි තවත් කලා කටයුත්තක් තියෙනවා. මේ ගීතයෙන් පස්සේ අපි විරාමයකට ගිහිල්ලා උගක් ආදරය කරන කෙනෙක් මාව අමතක කළාට වෙන කෙනෙක් වෙත ගියාට තාම ආදරේ ඔයාට කියලා කියන කෙනෙක්
ඇති සන්තෝෂේ නිලුපුල් දැසින් උතුරා ගලයි කිසියම් දාක නොම වින්දා වූ සුප සන්තේමෙන් සිත මා වෙලයි හැඟුමන් වේන විහඟුම් තේම රැව් කිලි රැව් දේ මන් මත් කරයි මුළු තුන් මේලේ මගේ ආහාරේ ඔබ මේ පාන පරමාදරේ තාපය පන්නාලා ලෙන්ගතු භාවය පෙන්නාලා මා හඳුනාගෙන ලංවීලා ආ ඔබ මින් මතු මා සතුයි රසමද පානය කලතාලා දිවි කුසලානය පුරවාලා සොරතට මගේ පිළිගන්වාලා හද සන්තානේ ඇති සන්තෝසේ නිලුපුල් දැසින් උතුරා ගලයි කිසියම් දාක නොම වින්දා වූ සුප සන්තේමෙන් සිත මා වෙලයි ඉබිවිල් තලේ ඉවුරමෙන් මා ඔබ ඔබ මා සන්තකයි පියමණි නාවීම පොලසමෙන් ඉසයිහලින් නෝඩු වියනමෙන් මම ඉමිවිල් තලේ ඉවුරමෙන් මා ඔබ ඔබ මා සන්තකයි මන්සේන විහඟුන් සන්තානේ ඇති සන්තෝසේ නිලුපුල් දැසින් උතුරා ගලයි කිසියම් දාක නොම වින්දා වූ සුප සන්තේමෙන් සිත මා වෙලයි අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.